රබුක්කන සිට දොඹේ වන මාර්ගයේ දැලිවල කොටවෙහෙර ඉදිරිපසින් වම්පසට දිවෙන මාවතේ තවත් කිලෝමීටරයක් පමණ ගමන් කළ පසු මෙම ප්‍රාගෛතිහාසික පදවිගම්පොළ ගල්මැස හමුවේ. පදවිගම්පොළ ස්වභාවික ගල්ලෙන් ගණනාවක් හමුවන අතර එම ප්‍රදේශයේ වර්තමානයේ පුරාවිද්‍යා ආරක්ෂිතයකි. ඉතිහාසගත කරුණුවලට අනුව මෙම ප්‍රදේශය අතීත නාග ගෝත්‍රික ජනාවාසයකි. මෙම ස්වභාවික ගල්ලෙන්වල වාසය කළ ඔවුන්ගේ සොහොන් භූමිය එම ලෙන්වලට නැගෙනහිරින් පහත් භූමියේ පිහිටි බවට සැලකේ. මෙම සොහොන් භූමියේ අද හඳුනාගෙන ඇති ශිලා මංචක හෙවත් ගල්මැස්ස ස්වභාවික ගල්ලෑලි මිනිස් උසට පොළවේ සිටුවා. ඒ මත තොන් 10ක් පමණ බර ගල්ලෑල්ලක් තබා සාදා තිබේ. මෙහි වටේ හිදැස් වැසීමට තවත් ගල්ලෑලි කිහිපයක් පොළවේ සිටුවා තිබෙනු දැකගත හැක. ශිලා පේටක ලෙස හඳුන්වන මෙම සුසාන ලොව පුරා 3500ක් පමණ හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් හමුවන්නේ මෙම පදවිගම්පල ගල්මැස්ස පමණි. ක්‍රිස්තුපූර්ව 3100වසරවලදී මෙය නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන අතර මෙය අභ්‍යන්තරයෙහි මිනි අලුමුට්ටි තැන්පත් කර තිබෙන්නට ඇතැයි අනුමාන කරන්නේ ඒ අවටින් හමු වූ මිනි අලුමුට්ටි නිසාවෙනි. වර්තමානය වන විට මෙම ශිලා මංචකය විනාශ වීමේ අවදානමක් හේතුවෙන් මෙහි දකුණු පසින් යකඩ ආධාරකයක් සවිකර ඇත. මෙම ගල්කුටියෙහි දකුණු පස ගල්පලුවේ යකඩ කටුවෙන් කපා දොරක් ඇල්ලීමට සකසා තිබෙනු හඳුනාගත හැකිවීමෙන් මෙය සොහොන්ගයක් නොවන්නට ඇතැයිද සැකයක් ඇත. කෙසේ වෙතත් මලියදේව මහරහතන් වහන්සේ මෙම ස්ථානයේහි කලක් වැඩවාසය කරන්නට ඇතැයිද සැලකේ. එමෙන්ම මෙම ස්ථානය තාරාදේවියට පුද පූජා පවත්වන ලද ස්ථානයක් ලෙසටද හඳුනා ගැනේ. වර්තමානයේ මෙම ගල්මැස්ස සමීපයේහි විහාරස්ථානයක්ද ඉදිව ඇත.